අයිබෝන් වැඩිපුර ජලය පානය කිරීම සඳහා ඔබ උත්තේජනය කරන එකම සාධකය වන්නේ පිපාසය උත්සන්න වීමයි. ඒ අතරතුර ඔබට ජලපිපාසය සුළු වශයෙන් දැනුනත් වැඩිපුර ජලය පානය කිරීමට ඔබ යොමු නොවේ. සමහරක් විට මේ වන විටත් විජලනය උත්සන් වීමකට ඔබ නොදැනුවත්තුම ආසන්න වී තිබිය හැකි. නිදන්ගත විජලනය ඔබේ වකුගඩු මනා ලෙස ක්‍රියාකිරීම අඩු කරයි. නොකඩවා හිසරදය ඇති කරයි. මෙලෙසම වෙනත් රෝගාබාධ සඳහාද බලපෑම් ඇති කරයි. නිදසුනක් ලෙස දියවැඩියාව ඇතිවීම දැක්විය හැකි. මීට අමතරව දීර්ඝකාලීන විජලනය අවසානයේ මරණය ගෙන ඒමට තරම් දුරදිග යා හැකි අවස්ථාද නැතුවාම නොවේ. මෙම බැරෑරුම් කරුණු නිසා මෙම වීඩියෝ කෙරෙහි ඔබේ අවධානය නිරායාසයෙන්ම යොමු වනු ඇත. ඔබ දිනකට පානය කරන ජල පරිමාව වැඩිකර ගැනීමට ඔබට අවශ්‍යද? ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන්නේ නම් පහත මූලික ලක්ෂණ ඇති වෙනවා. එමගින් ඔබට ඔබගේ ශරීරයට අවශ්‍ය තරම් ජලය නොලැබෙන බවට හඳුනාගත හැකිවනවා. අපගේ පැවැත්මට ජලය අත්‍යවශ්‍යම සාධකයක්නේ. මේ එදිනදා ජීවිතයේදී අප සියල්ලන්ටම අවශ්‍ය වන කරුණක් වෙනවා. ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම මගින් අපට ඇතිවන හිතකර තත්ත්වයන් හා ප්‍රයෝජන රාශියක් තිබෙනවා. දිනක නිවැරදි ජල අවශ්‍යතාවය අවුන්ස 8ක ජල වීදුරු 8ක් පමණ පානය කිරීම තරමක් අභියෝගාත්මක ලෙස පෙනුනත් කෙලෙස හෝ දවසේ කටයුතු කළමනාකරණය කර ගනිමින් ඊට යොමු වීම ඉතාම වැදගත් වනවා. ජලය වැඩි වශයෙන් පානය කිරීම මගින් අපගේ ශරීරයට පමණක් නොව මොළයට අවයව වලට සහ මාංශ පේශී වලටද බොහෝ හිතකර වෙනවා. ඔබ දැනටමත් පහත දැක්වෙන ලක්ෂණවල උරුමකරුවෙක්ද? එසේනම් ඉක්මනින්ම වැඩිපුර ජලය පානය කිරීමට කාලයයි මේ. අංක 1. නිතර හිසරදය ඇතිවීම. ඔබට හිසරදයක් සෑදෙන විට වේදනා නාශක වලට යොමු වීම ඉතාම සාමාන්‍ය කරුණක්. මීළඟ වතාවේ ඔබට හිසරදයක් සෑදුණු පසු වේදනා නාශක පානය කිරීමෙන් වැළකී පිරිසිදු වතුර වීදුරුවක් පානය කර බලන්න. අපගේ මොළයේ 80%ක් පමණ අඩංගුව ඇත්තේ ජලයයි. ඔබ විජලනයෙන් පසුවන විට මොළයේ පටකවලට අවශ්‍ය තරම් ජලය නොලැබී යාමෙන් මොළයේ හැකිලීමට හා මොළයේ අවට වේදනාව කට ගැනීම නිරායාසයෙන්ම සිදුවෙනවා. මීට අමතරව විජලනය මගින් රුධිරයේ ජල ප්‍රතිශතය අඩුවීමෙන් රුධිර සංසරණ වේගය අඩුවෙනවා. එමගින් මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමද මෙලෙස හිසරදය ඇතිවීමට හේතුවක් වෙනවා. අප විසින් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ යම් විටක 100%ක ද්‍රව වර්ග පානය කිරීමෙන් පමණක් මෙලෙස ඇතිවන හිසරදය වළක්වා ගත නොහැකි බවයි. මෙලෙස නොකඩවා හිසරදය පවතින විට ප්‍රතිකාර සඳහා යොමු වීම කළ යුතු වෙනවා. අංක 2. ඔබගේ මුව ඇස් සහ සම වියලිභාවයට පත්වීම. මොහොතින් මොහොත ඔබගේ ශරීරයේ ඇති ද්‍රව ක්ෂයවීම සිදුවෙනවා. ශරීරයේ නිවැරදි පැවැත්මට අවශ්‍ය ප්‍රතික්‍රියා සිදුවීමේදී මෙලෙස ද්‍රව ක්ෂයවී යාම සිදුවෙනවා. මෙලෙස ක්‍රමයෙන් ඉවත් වෙන ද්‍රව සහ ඛනිජ කොටස් නැවත ඉක්මනින් ලබා නොගැනීම මගින් මුව තුළ කේටය නිපදවීමට බාධාවක් ඇති කරනවා. එමගින් කේටය නිෂ්පාදනය වීම බාල වී මුව වියලිභාවයට පත්වෙනවා. මෙයට අනුරූප ලෙසම අවශ්‍ය තරම් ජලය රුධිරය තුළ අඩංගු නොවීමෙන් සම වියලී යාමට හා සමේ ඇති තෙතමනය අඩුවීමට හේතු වෙනවා. මෙලෙසම ඇස්වලට කඳුළු ශ්‍රාවය වීම අඩුවීමෙන් ඇස් වියලී යාමකට ලක්වීම සිදුවෙනවා. සාරාංශ ලෙස ඔබගේ මුව ලිහිසි කිරීමට සම වියලි නොවී පවත්වා ගැනීමට සහ ඇස්වල නිවැරදි පෙනීම පවත්වා ගැනීමට ජලය නිසි ලෙස පානය කිරීම වැදගත් වෙනවා. අංක 3. ඔබගේ මුත්‍රා අඳුරු පැහැයට හැරීම. ඔබගේ මුත්‍රා විනිවිද පෙනෙන ස්වභාවයෙන් යුක්ත වේ නම් ඔබ ශරීරයට අවශ්‍ය තරම් හෝ වැඩිපුර ජලය පානය කරන බවට ප්‍රධාන සාධකය හා හඳුනා ගැනීමේ ලක්ෂණය වනවා. නමුත් එසේ නොවී ඔබගේ මුත්‍රා වඩාත් අඳුරු පැහැයක් හා සාන්ද්‍ර ස්වභාවයක් ගනී නම් එයින් පිළිඹු වන්නේ මුත්‍රා සමග අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටවන බවයි. අවශ්‍ය තරම් ජලය ඔබගේ වකුගඩු හරහා ගමන් කරන විට එමගින් විසබීජ වහනය වී අපද්‍රව්‍ය අවම වීමකට භාජනය වෙනවා. අවශ්‍ය තරම් ජලය පරිභෝජනය නොකිරීම මගින් මද කහ පැහැති මුත්‍රා පිටවීම සිදුවෙනවා. ඔබගේ මුත්‍රා නිවැරදි ආකාරයට බහිස්රාවය වනවා දැයි තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් මුත්‍රා පරීක්ෂාවකට යොමු වීම වැදගත් වෙනවා.
මෙයින් අත්මිදීමට නම් නිවැරදි ලෙස ජලපානය කිරීමේ වටිනාකම වටහාගෙන නිවැරදි ජලපානය කිරීමේ පිළිවතකට යොමුවීම කළ යුතු වෙනවා. අංක 4. නිවැරදි සිහිය නොමැතිවීම නොහොත් අවමංගතවීම, නිතර නිතර ඇතිවන ක්ලාන්තගතිය, ව්‍යාකූලත්වය, ශාරීරික විෂමතා සහ විෂාදය ආශ්‍රිත රෝග ලක්ෂණ මගින් පෙනෙන්නේ ඔබ පානය කරන ජල ප්‍රමාණය මදි බවයි. මුත්‍රා මගින්, දහඩිය දැමීමෙන් හා අනිකුත් ශාරීරික ක්‍රියාවලීන් මගින් නිතරම ශරීරයෙන් ජලය බැහැරවීම සිදුවෙනවා. මෙමගින් ශරීරයේ පෝෂක සහ ඛනිජ ලවණවල අසමතුලිතතාවයක් ඇති කරවනවා. අප ශරීරයේ නිවැරදි ක්‍රියාවලියක් පවත්වා ගැනීමට මෙම පෝෂක හා ඛනිජ ලවණ වර්ගවල සුදුසු සාන්ද්‍රණයක් පැවතීම අවශ්‍ය වෙනවා. ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොදෙන විට මෙම ක්‍රියාවලීන් අක්‍රමවත් වී අනිසි ප්‍රතිඵල ගෙන දෙනවා. අංක 5. ශරීර ශක්තිය බිඳ වැටීම. ශරීරයට අධික වෙහෙසක් ගැනීම, සුදුසු පරිදි සුව නිින්දක් නොලැබීම සහ අනිකුත් නොයෙකුත් හේතුන් මත ඔබට වෙහෙසකර බවක් හෝ හොඳින් වැඩ කළ නොහැකි බවක් දැනීම නිරායාසයෙන්ම සිදුවෙනවා. නමුත් විජලනයේ හේතුවෙන්ද මෙලෙස ඔබගේ ශරීර ශක්තිය නැතිවී යාම සිදුවේ හැකි. ඔබගේ ශරීරයේ ජල මට්ටම පහත යන විට රුධිර සංසරණ වේගයේ අඩුවීම මගින් ශරීරයේ පවතින ශක්ති ප්‍රමාණය පවත්වා ගැනීමට යොමු වෙනවා. රුධිර සංසරණයේ වැදගත් වන්නේ එමගින් ශරීරයේ මාංශ පේශීන් වලට අවශ්‍ය ඔක්සිජන් පරිවහන කරන නිසයි. මෙලෙස රුධිර සංසරණය නිවැරදි ලෙස සිදු නොවන විට ඇල්මැරුණු ස්වභාවයකට පත්වෙනවා. තවද ශරීර ශක්තිය අඩුවීමෙන් එදිනෙදා කටයුතු හරියාකාරව කරගත නොහැකි වෙනවා. මෙමගින් නිතර නිතර අසනීප වීම වලට ලක්වීමේ අවදානමක් තිබෙනවා. මෙයින් අත්මිදීමට නම් නිවැරදි ලෙස ජලය පානය කිරීමේ වටිනාකම වටහාගෙන නිවැරදි ජලපානය කිරීමේ පිළිවෙතකට යොමුවීම කළ යුතු වෙනවා. අංක 6. නිතර නිතර ඇතිවන කෙන්ඩා පෙරලීම සහ මාංශ පේශීන් ආශ්‍රිත වේදනාවන්, විශේෂයෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල යෙදීමේදී ශරීරයට අධික ලෙස දහඩිය දැමීම සිදුවෙනවා. මෙමගින් ලේවල ඇති සෝඩියම් ප්‍රමාණය පහත වැටීමකට ලක්වෙනවා. යම් අවස්ථාවක මෙලෙස අධික ලෙස දහඩිය දමන විට රුධිරයේ සමතුලිතතාව බවත්වා ගැනීමට නම් එම වැයවන ද්‍රව ප්‍රමාණයට සරිලන පරිදි නැවත ශරීරයට ලබා ගත යුතු වෙනවා. මෙයට ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ පවතින ඉතුරු ජල ප්‍රමාණය සැපය යුත්තේ කොතනටද යන්න බව තීරණය වෙනවා. මෙහිදී නිරන්තරයෙන් සිදුවන දේ වන්නේ ඉතුරු ජල ප්‍රමාණය රුධිර සංසරණ පද්ධතියට ලබා ගැනීමයි. එහිදී මාංශ පේශීන්ට ලැබිය යුතු ද්‍රව ප්‍රමාණය නොලැබී යාමෙන් නිතර නිතර ඇතිවන කෙන්ඩා පෙරලීම් හා මාංශ පේශී ආශ්‍රිත රෝගාබාධ වලට හේතු වෙනවා. රුධිර සංසරණ පද්ධතිය හා මාංශ පේශී අතර තරගෙන් සෑම විටම ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ රුධිර සංසරණ පද්ධතියටයි. මෙලෙස මාංශ පේශීන් අවශ්‍ය පරිදි ජලයෙන් සහ සෝඩියම් වලින් වට නොවිය පවතින විට මේවා සංවේදී බවට පත්වෙනවා. මේ හේතුවෙන් මාංශ පේශී ස්වේච්ඡාවෙන්ම හැකිලීමකට ලක්වෙනවා. අපට අත්විඳීමට සිදුවන නිතර නිතර ඇතිවන කෙන්ඩා පෙරලීම් සහ මාංශ පේශීන් ආශ්‍රිත වේදනාවන්ට කරුණු සැලසෙන්නේ මේ ලෙසයි. මෙමගින් නිතර නිතර අසනීප වීම වලටද ලක්වීමේ අවදානමක් තිබෙනවා. මෙයින් අත්මිදීමට නම් නිවැරදි ලෙස ජලය පානය කිරීමේ වටිනාකම වටහාගෙන නිවැරදි ජල පානය කිරීමේ පිළිවෙතකට යොමුවීම කළ යුතු වෙනවා. මෙහිදී ශරීරයට අවශ්‍ය පරිදි ලවණ ලබා ගැනීමද ඉතා වැදගත් වෙනවා. අංක 7. ව්‍යායාම් කරන අතරතුර දහඩිය පිට නොවීම. ඔබ ව්‍යායාම් කරන අතරතුර ඔබට දහඩිය පිට නොවේ නම් ඔබට ඇතිවන හැඟීම කුමක්ද? එයින් ඔබට යන්නේ ඔබගේ ශරීරයේ ද්‍රව ප්‍රමාණය ඉතා පහළ බැස ඇති බවයි. ව්‍යායාම් කරන විට නිරායාසයෙන්ම ශරීරයේ උණුසුම ඉහළයයි. ශරීරයේ උණුසුම ඉහළ යාම අඩු කර ගැනීමට මෙලෙස දහඩිය දැමීම සිදුවෙනවා. මෙලෙස දහඩිය දැමීමට අවශ්‍ය තරම් ජලය ප්‍රමාණයක් ශරීරය තුළ අඩංගු නොවේ නම් අපගේ ශරීරයට නිවැරදිව නියාමනය වීමට නොහැකි වෙනවා. යම් විටක මෙය ඉතාමත්ම භයානක විය හැකියි. එමගින් ඉතා භයානක අතුරු පළවන ශරීරයේ අනවශ්‍ය ලෙස උෂ්ණත්ව ආඝාතයේ වැනි රෝග වැළඳීමේ හැකියාවක්ද පවතිනවා. මෙයින් අත්මිදීමට නම් නිවැරදි ලෙස ජලය පානය කිරීමේ වටිනාකම වටහාගෙන නිවැරදි ජල පානය කිරීමේ පිළිවෙතකට යොමුවීම කළ යුතු වෙනවා. අංක 8. නිතර නිතර අසාමාන්‍ය ලෙස කුසගිනි ඇතිවීම. දවසේ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව හා අනිකුත් තේ පානය කිරීම වැනි අතිරේක ආහාර රටාවන්ට අමතරව ඔබට කුසගිනි දැනේ නම් ඔබ කළ යුත්තේ පිරිසුදු ජල වීදුරුවක් පානය කිරීමයි. මෙලෙස වීමට හේතුව වන්නේ ඔබගේ උදරයේ ඇතුළත වඩාත් රළු බවක් ගෙන තිබීමයි. මෙය ඇත්තෙන්ම ඇතිවන කුසගින්නක් නොව කුස තුළ සිදුවන විපර්යාසයක් නිසා ඔබ එය කුසගින්නක් ලෙස වරදවා වටහා ගැනීමයි. මෙයින් මිදීමට ඔබ කළ යුත්තේ
ජීවිතේ පිරිසුදු ජලවීදුරුවක් පානය කිරීමයි. මෙයට බලපාන ප්‍රධාන හා ආසන්නම හේතුව වන්නේ ශරීරයේ විජලණයට ලක්විය තිබීම නිසා ආහාර පරිවෘත්තීය ක්‍රියාවලිය නිවැරදිව සිදු නොවීමයි. අනෙක් කරුණ විජලණය මගින් ආහාර පරිවෘත්තීය ක්‍රියාවලිය සිදුවීමේ වේගය අඩාල කිරීමයි. මෙමගින් ඔබට අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකි. නිදසුණක් ලෙස ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනීය වීම මෙමගින් වළක්වාලයි. අපි විජලණය වී ඇති විට හයිපොතැලමස් ෘජුවකින් පිපාසය සංසිඳ විය හැකි. මෙසේ නොකර මෙලෙස කුසගිනි දැනෙන සෑම විටම ආහාර ගැනීම නොකළ යුතුයි. එය මූලික වශයෙන් පැහැදිලි ශූන්‍ය කැලරි වෙනුවට කිප්ස් මල්ලක් සඳහා ඔබ තෘප්තිමත් වීමක් හා සමාන වෙනවා. මෙලෙස අප විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉහත සඳහන් කරුණු මගින් ඔබ විජලණයෙන් පෙළේ නම් ඉතා පහසුවෙන් එය හඳුනා ගත හැකි වෙනවා. ඉන්පසු ඔබ කළ යුත්තේ නිවැරදි ජල පරිභෝජන පිළිවෙතකට යොමු වීමයි. ඉතා සුළු ප්‍රතිකර්ම මගින් විසඳා ගැනීමට ඇති මෙවැනි මූලික ක්‍රම මගහැර සිටීමෙන් පසුකාලීනව ඔබට මහත් ව්‍යසන ගෙන දෙන රෝග පවා වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම මගින් අපට ඇතිවන හිතකර තත්ත්වයන් හා ප්‍රයෝජන රාශියක් තිබෙනවා. දිනක නිවැරදි ජල අවශ්‍යතාවය වන අවුන්ස 8ක ජල වීදුරු 8ක් පමණ පානය කිරීම තරමක් අභියෝගාත්මක ලෙස පෙනුනත් කෙලෙස හෝ දවසේ කටයුතු කළමනාකරණය කරගනිමින් ඊට යොමු වීම ඉතා වැදගත් වෙනවා. ජලය වැඩි වශයෙන් පානය කිරීම මගින් අපගේ ශරීරයට පමණක් නොව මොළයට අවයව වලට සහ මාංශ පේශී වලටද බොහෝ හිතකර වෙනවා. ඔබ දැනටමත් ඉහත දැක්වෙන ලක්ෂණවල උරුමකරුවෙක්ද? එසේ නම් ඉක්මනින්ම වැඩිපුර ජලය පානය කිරීමට කාලයයි මේ. එම නිසා අපගේ උපදෙස වන්නේ මෙම ලක්ෂණ මගින් විජලණය කලින් හඳුනාගෙන ඊට ප්‍රතිකාර ගනිමින් සුවපත් දිවියකට මඟ පාදා ගන්නා ලෙසයි. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවස නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.